ඔයාලා වෙනුවෙන් හදවතින්ම කතා කරන්න ඕන පුංචි වචන දෙකක් තියෙනවා ඇත්තටම ආදරණීය මිතුරවරුනි ඒ වගේම සහෝදරවරුනි අම්මාවරුනි දියණුවරුනි මම 2004 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වෙන්නේ මගේ අප්පච්චි වෙනුවෙන් පුංචි පුංචි උදව්වක් ඉෂ්ට කරලා ඇත්තටම ඒක තමයි මගේ අප්පච්චි ඇවිල්ලා පොලිස් නිලධාරි වෙයි එතුමා 80 දශකයේ මම හිතන්නේ පළේ ප්‍රදේශයේ යාපනය සේවය කරලා මම ඉපදුණු දවසම එයා එයාගේ ඩයරියේ පුංචි කතාවක් කියලා තිබ්බා මෙන්න මේ විදිහට තමන් උපන් දිවි පෙවෙතේ රටට සේවයක් කරන්න මගේ ආදරණීය දියණියට හැකියාව ලැබේවා එයා කවදා හරි ලොකු වෙච්ච දවසක එයා මේක දැකලා අනිවාර්යෙන්ම එයා මේ උපන් මාතෘභූමිය වෙනුවෙන් සේවයක් ඉටු කරයි කියලා මා හිතනවා කියලා ඇත්තට මේක දැක්කට පස්සේ මම එදා 2004 වර්ෂයේ යුද ගිනි මේ රට පුරා ඇවිලෙමින් තිබු වකවානුවක මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සන්නද්ධ සේවයට එකතු වුණා ගිනුම් ලිපිකාරණියක වශයෙන් මගේ අප්පච්චිගේ යුතුයකම සහ රට වෙනුවේ යුතුයකමක් ඉටු කරන්නට එතකොට ආදරණීය මිත්‍රවරුනි මිත්‍රවරියනි 2019 මම සේවයෙන් විශ්‍රාම යනවා ජීවිතයට ඉතාමත් වටිනා අත්දැකීම් සමුදායක් අරගෙන කාන්තාවක් විදිහට ජීවිතේ ලබන්න පුළුවන් උපරිම අත්දැකීම් අරගෙන මම ගෞරවණීය ලෙස සේවයෙන් විශ්‍රාම යනවා එතකොට මම ජීවිතේ දෙවනි පාරට මව්බිම වෙනුවෙන් යම්කිසි යුතුයකමක් ඉෂ්ට කරන්න ඕන නම් ඒ යුතුයකම ඉෂ්ට කරන්න අද දිනේ තමා මෙන්න මේ විදිහට මේ වේදිකාවට නැග්ගේ ආදරණීය මිත්‍රවරුනි මම මේ විදිහට නගින්න තවත් එක හේතුවක් පාදක වුණා මේ වේදිකාවට ඇත්තරම එක්තරා ටයිකෝඩ් පරවගත්ත මහත්මෙක් උජාරුවට ආවා යම් රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා කියනවා මිත්‍රවරුනි අපේ දරුවන්ට කුප්පි ලාම්පෙන් පාඩම් කරන්නලු ඔබ ඔබලා එකඟයි දෙයකට මං හිතනවා කිසිම කෙනෙක් එකඟ වෙන්නේ නැහැ එදා නිදාගෙන සිටි මාවත් අපේ ගෙදර අපේ පරම්පරාවම මිනිස් වැහැරුණා. එයාලා කිව්වා මේ දේ නියෝජනය කරන්න පුළුවන් ඔයාට විතරයි. ඔයා නගින්න අනුර මහත්තයාට සහාය දෙන්න. ඒ නිසායි සහෝදරුනි මම මේ වේදිකාවට අද පියමැන්නේ. මන් දන්නවා මින් ඉදිරියට මම ඇත්තටම වෘත්තිමය ගායිකාවක්. මට බොහෝ ස්ටේජ් වලින් මාව ප්‍රතික්ෂේප වෙයි. බොහෝ වැඩසටහන් වලින් මාව පන්නාදමයි. මට වැඩ දෙන්නේ නැති වෙයි. කමක් නැහැ මිත්‍රවරුනි මට මොකක් හරි දෙයක් කළ ජීවත් වෙන්න පුළුවන් නමුත් මම මගේ රට වෙනුවෙන් යුතුයකම ඉෂ්ට කරන්න ඕන නිසා අභිමානවත් ලෙස අද දින මේ වේදිකාවට පය තිබ්බා ස්තුතියි ඒ වගේම අපේ රටේ දුක් විඳින දහසක් කාන්තාවන් වෙනුවෙන් මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන දහසක් කාන්තාවන් වෙනුවෙන් මම මේ මල් කලම රැගෙන ආවා මට මේක ඔබ හැමදෙනාටම පිළිගන්නන්න අමාරුයි ඒ නිසා මම ඔබ හැමදෙනාම වෙනුවෙන් අපේ තුමියකට පිළිගන්නනවා මෙය ඉතින් ඔබ හැමතුණාටම උපහාරයක්ම වේවා වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය